ගරු නියෝජ කතානායකතුමනි, මීට කලින් නීති විද්‍යාලයේ ගෙනාව ගැසට් නිවේදනයක් ගරු අධිකරණ ඇමතුමා ගෙනාව. ඒක මේ සභාව පරාජයට පත් කරා. සිංහල සහ දෙමළ දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් භාග වලට මුහුණ දීම සඳහා ඉතනින් උත්සාහ කළේ එක්තරා බමුණු කුලයකට පමණක් නීති ශාස්ත්‍රයේ ආධිපත්‍ය පතුරුවා ගැනීම. ඒක මේ සභාවේ මන්ත්‍රීවරු අතිමහත් බහුතරයේ විසින් පරාජයට පත් කරා. දැන් මේ අධික ලෙස මිල ගණන්, ඒ කියන්නේ ගාස්තු ඉහළ දැමීම මගින් වෙන්නේ වෙනත් ආකාරයකට. ඒක අපි දන්නවා අම්පාර, නැගෙනහිර පළාතේ, එහෙම නැත්නම් අපේ රටේ පර්යන්ත දිස්ත්‍රික්කවල සාමාන්‍ය පවුල්වල දූ දරුවෝ ඒ අය ඊට පස්සේ තෝරගන්න එක මගක් තමයි නීති ශාස්ත්‍රය. ඉතින් ඒ වගේ පවුල්වල දරුවන්ට මේ වගේ අධික මිල ගණන් නියම කරාම මේ පාර වැහෙනවා. ඉතින් ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, මම ඉතා ඕනෑකමින් ගරු අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කරුණාකරලා මීට අදාළ ගැසට් නිවේදනය එක්ක ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් සභාවක් හැටියට තීරණයක් ගන්න. මේක සාධාරණ තත්වයක් ඇති කරන්න. අපි කියන්නේ හැමදාම එකම ගාන තියෙන්න ඕනේ කියලා. සාධාරණ තත්වයක් ඇති කරන්න. මම හිතන්නේ මේ කාරණා පිළිබඳව අධිකරණ මෙතුමාගේ අවධානය යොමු කරන්න මම කටයුතු කරන්නම්. දෙවෙනි කාරණාව මේ පිළිබඳව මම හිතන්නේ ප්‍රදේශකාරක සභාවෙත් සාකච්ඡා කරලා තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා එතනට ලිඛිතව දැනුවත් කරා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඒ ගැන අවධානය